අර සිතුවිලි බලන බලන එකද වෙනම සතිපට්ඨානෙ වෙනම කල්පනා කරලා ගන්න එකද කියන එකද කොහොමද? ජවහන්සේ කියන්නේ පැහැදිලි කරේ අපි මේ ඇතිවන සිතුවිලි දිහා බලලා ඉවර වෙලා ඒවයි මූලාශ්‍රය කොමන්ත කොහොමද කියන එක ගැන විමසිලිමත් වීම කියන එකනේ. ඒක ඒක ප්‍රිලිමිනරි ප්‍රැක්ටිස් එකක්. ඒක මොහොම අපේ අර ටග් ගාලා එන ද්වේෂය අඳුරගෙන ඒකෙන් වැඩිදුර වර්ධනය වෙන්න නොවි පවතින්න කෙරෙන්න ඕන ප්‍රැක්ටිස් එකක්. සාමාන්‍ය මැකිලියන්ට බෑ ඒ අවධානය ආයි ගේන්න ඕනේ. ඒ අවධානය නැතිවීමක් තමයි මේ මට මගේ ගුරු හාමුදුරුවොත් එක්ක ඉන්නකොට මට මතක. මොකද මේ හැබැයි දැන් මම මේ ආනාපාන සතියෙන් මේ ප්‍රායෝගිකව ගැඹුරට වැඩපු මේකක් නෑ මං ගාව. හැබැයි අර මේ දේශනා ඔස්සේ යෝනිසෝ මනසිකාරය වඩන එක මම දන්නවා ඒ ගැන. ඒ කියන්නේ ඒක එතකොට සාමාන්‍යයෙන් මට තේරෙන විදිහට මේ මට්ටමකට අපි මේ කල්පනා කරන්න ඕනේ. මොකද අපි දැන් අවධානයෙන් තොරව දැනීමකට විතරක් ගියාම අර හිතන එක පොට් වෙනවා කියලා මට තේරෙනවා ගොඩක් අය. මේක හිතන්න නැතුව ඇනලයිස් කරන්න නැතුව විග්‍රහ කර මට හිතනවා අපි අර නිශ්චල මනසකින් ඇනලයිස් කරන එක මදි වුණොත් එක්ක නිශ්චල වෙන්න ඉස්සලත් ඇනලයිස් කරලා පුරුදු වෙලා නොහිටියොත් අපිට අර අවශ්‍ය කරන විදර්ශනා ඥානය එන්න විදියට වෙන්නේ නැහැ කියලා හිතනවා. ඉතින් දැන් මේක අර ඒක සමාධිය වඩන වෙලාවට ඒක වෙන මෙහෙම සමාධිගත වෙලා අර විදියට සක්මනේදී වගේ අර ඇනලයිස් කරන එක වෙනවා නම් කියපු දේශනාව ඒ මම හිතනවා ඒක ඒක ප්‍රායෝගික මන්දර මට ඒක අනු එන්කරේජ් කරන්න පුළුවන්. මොකද ඒක මම ආපු ගමනේදී අර ඒකේ තියෙනවා මේ අර ඒ ධර්මය සක්මනේදී විශේෂයෙන් ලොකු සමාධියකට යන්නේත් නෑ අර වඩපු සමාධියත් ඔළුවේ වැඩ කරන මේ අර පංච නිවරණයන් ඒ කියන්නේ නිදිච්ච මනසකින් අර සරලයි ඔක බොහොම සරල ක්ෂණයෙන් අර මේ අර ඒක හැබැයි වෙන්නේ අනිවාර්යයෙන්ම අර දේශනාව කොළුවේ වැදිලා වැදිලා කය තුළම ඒ සත්‍ය පේන්න ඉඩ තියෙනවා. ඒක අනිත්‍ය සංඥාවක් වගේ මේක නිකන් අනිත්‍ය සංඥා නිකන් ක්ෂණයෙන් ඒක ඥානයක් හැටියට එන්නේ ඒ වෙලාවට Tamanට නිකන් මුළු ඔක්කොම මේ කියන්නේ අර හිත පිරෙනවා මේ නැති වෙලාම යනවා කියන ඒ මේක ඒ තුළ විරාගය අනිවාර්යෙන් එනවා. විරාගයේ නිබින්දාව ඒකත් එක්ක ඔන්න නිවන තමයි අපිට ඉතුරු වෙන්නේ. අපි මුලට අපිට වෙච්ච ඒවා ජලපල කරාට මාත්‍ර මේක යනවා. දැන් මේ හැම සතිපට්ඨානෙම හැම එකෙම ධම්මානුපස්සන යනවා. දැන් කයත් එක බලන සමුදය ධම්මානුපස්සී විහෙරති බය ධම්මානුපස්සී විහෙරති කියලා අර එහෙම මෙනී කරනකොට ධම්මානුපස්සනාවට කියලා. වේදනානුපස්සනාවෙන් අර විදිහට ඇතිවීම නැතිවීම මේ මෙනී කරනකොට ඔන්න ධම්මානුපස්සනාවට කියනවා. ඉතින් මේ විදිහට අර මේ හතර ඒවා ඔබ්ජෙක්ට්ස් මේ අරමුණු විදර්ශනා කරන අර ඒ ධම්මානුපස්සනා වෙනකොට ওই ගොරෝසු එකක් මෙනි කරලා ඒ වෙන අනිත්‍ය මදි කියලා තමයි මට තේරෙන්නේ. ඒක හිත තුළම එන ඥානයකට යන තරමට මේ අර අවශ්‍ය කරන ආරිෂ්ඨක මාර්ගය පූර්ණ වෙලා තියෙන්න ඕනේ. සමාධියයි මේ ඒ තුලින් ස්වභාවික වෙන ලෙවල් එකක් තියෙනවා. කමඨාන් දුන්නා කමඨාන් ප්‍රධාන කමඨාන තමයි බුදුහාඳුරෙන් බුදුහාඳුරන්ගෙන් කමඨාන් ගන්න පුරුදු වෙන්න ඕනේ. බුදුහාඳුරගේ දේශනාව වෙනම කියවන එක තමයි කමඨාන. බුදුහාඳුර අපේ මාස්ටර් ගුරුවරයා. අපි කවුරු හාමුදුරු කෙනෙක් විශ්වාස කරන එක තමයි භයානක. ඒක බුදුහාඳුර අන්තිම පිරිනම් පානකොට ඔය උපදේශය දීලා ගියා. ඉතින් ඒක හැබැයි මම ඔය පොඩ්ඩක් තේරුම් කරා ඒ දේශනාවල් වල අර මේ මෙනීකරණේවා එහෙම අර විදිහට අර පාන් කෑලි උදාහරණේ අර මේ විදිහට ඒවා ටිකක් ඒව කරන්න ඕනේ කියපු විදිහට කරන්න ඕනේ. හැබැයි දැන් අපේ මේ ප්‍රශ්නයක් තියෙනවා සිංහල ට්‍රාන්ස්ලේෂන් එක පිළිබඳ. දැන් ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එක බොහොම පැහැදිලි. ඕක ගැඹුරයි. ගොඩක් අයට මේ පොත් කියවන්න හිතෙන්නේ නැත්තේ අර ඒ පරණ සිංහල වෙච්ච පොත් ටික තියෙනවා. ඉතින් ඒක ඇත්තටම වෙනම භාෂාවක් ඉගෙන ගන්නවා වගේ ඒක බලන එක. ඉතින් හැබැයි ඒවා ටිකක් මගහැරලා නැදි මහලේ කරලා තියෙනවා මට මේ මම පොඩ්ඩක් බලනකොට තේරෙනවා අර සොෆ්ට් කවර් එකේ තියෙන සම්යුත්ත නිකාය මජ්ක්‍ධිම නිකාය එන්නේ එහෙම අර 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 දෝෂයේ පොඩ්ඩක් මගහැරලා අර සරල සිංහලට දාපු විදිහට අර සූත්‍රයේ ඒ විදිහටම තියෙනවා. ඉතින් අර ඒක පොඩ්ඩක් කියවන එක වෙනම කරන ගමන් බුදු ගුණයි මෛත්‍රියයි වෙනම වඩන්න. ඒක බුදු ගුණත් ඒ බුදු ගුණ බුද්ධාලමන පීතියන විදිහට පොඩ්ඩක් ගාථා කියාගෙන යන එකට වඩා ඒක මුලට අර අර හිත එක්තැන් කරන්න සමාධියක් ගන්න මේ වදින කරුණු ටිකක් ඒක වඩන ක්‍රමයක් තියෙනවා. එතකොට සාමාන්‍ය ඒත් එක්කම අපි භාවනාවට වැඩෙනකොට එක්තරා වෙලාවල් තියෙනවා උදේ පාන්දර එහෙම කියලා. ඇත්ත ඒක තියෙනවා. ඒක හොඳයි පාවිච්චි කරන්න පුළුවන් විශේෂයෙන්ම මේ උදේ පාන්දර තුනම තුන වගේ නම්
පුළුවන් නම් හත් දෙකම තුනේ ඉඳන් කොහමද තුනේ ඉඳන් හතර ඔහම එනකොට විශේෂයෙන්ම අර සීතල හුලඟක් කියනවා නිකන් සාමාන්‍ය අර විශේෂයෙන් 3යි 20 වගේ ওই කාලවලදී ඒව උදව් වෙනවා ඒ දිකටම තමයි සබහ ධර්මිකුත් එනවා සමාධියට සපෝට් එකක් ඒ කියන්නේ ඊට පස්සේ what you know බ්‍රහ්ම වෘත්තියම කියලා ඒක තියෙනවා ඊට පස්සේ අර අර එළිය හුලඟ වැදෙන පොඩ එළි පියස්සේ ඉන්න පුළුවන් නම් මේ අර අර මේ කියමු හතරමාරේ ඉඳන් පහමාර 6 අන්න ওই ටික තමයි හුලඟෙන් ගන්න පුළුවන් සපෝට් එකක් කක්කරි තමන් ඉන්ස්පයර් ආයයි තමන් ධෛර්යමත් කරන මතකද මාව වැඩමුවා අර විවේකানন্দ ඔව් ඒකින්ද ඔය ඒ ස්ථානවල එහෙම අර අපි අපි දැන් කෑම උනත් වැරයිටියක් හදන්නේ ඔය කෑම එකම කෑම කනකොට රහ නැති වෙනවනේ අපිරි වෙනවනේ එතකොට අපි දන්නවනේ ඒක පොඩ්ඩක් තුන පය වෙනස් කරලා එක්ක මොන හරි අන්නේ වගේ මේ භාවනාවෙත් කරන්න ඕනේ මාත් දැන් මාවත් එකනේ මම හිමාලය දානවා එක්ක ගහ කැලයක් අස්සක දානවා ඔය වගේ මාතරේ ඒක තමන් ධෛර්යය ඒක එහෙම කරන්න පුරුදු වෙන්න ඕනේ මේකට වැටෙන්න දෙන්න අරකයි මේක නැති වෙලා යන්න දෙන්න අරකයි මේක පණ ගන්නන්න ඕනේ ආයි ආයි මේ දවසක්වත් නිකන් කම්මැලිව ඉන්න දෙන්න අරකයි එතකොට දැන් නාගරිකව පොඩ්ඩක් ඉන්නකොට පොඩ්ඩක් අර තනි වෙන්න එපා මොන හරි ගෲප් එකක් එහෙම කරන කට්ටියත් එක්ක එකතු වෙන එක උදව්වක් අපි තමයි හිතන්න පුළුවන් මේගොල්ලන් වැඩි ප්‍රැක්ටිස් කරන්න නැහැ මේගොල්ලන් එහෙම එපා අර ටියක් තනියම ඉන්නකොට සමහරට සමහර යම් යම් දේවල් නොමග යන ඒ කියන්නේ මාර්ගයෙන් පිට ටිකක් ඉන්නේ ඉඩ තියෙනවා අර අර කට්ටියත් එක්ක අවධානයෙන් එහෙම ඉන්නකොට ඒකේ ආරක්ෂාවක් තියෙනවා දැන් ඔය වගේ මහත්තුරු ගිහි පරිසරවල ඉන්නකොට ඒ පිටරටවල තවත් ඉන්නකොට අර ඒක උදව් වෙනවා මොන හරි ඒ වගේ විසි තියා ගන්න ඕනේ මොන හරි වැඩපිළිවෙලක එක්ක අධ්‍යාත්මික එක්ක බණ වලින් තව එහෙම අර විසි නැතුව තිබ්බමත් ගැටලුවක් අර ඒක බයිනවා